ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම හසඳ ටෙක් ස්කූල් YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාලා කලින් දැක්ක විදිය ඩිසයින් එකක් කොහොමද ලේසියෙන්ම නිර්මාණය කරගන්නේ කියලා. මේ වීඩියෝ එක බලන අයගෙන් සමහරක් කට්ටිය print on demand කරනවා ඇති. ඒ කියන්නේ t-shirt වලට එහෙම නැත්නම් phone cover වලට මොන හරි item වලට මේ වගේ design නිර්මාණය කරන කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කට්ටියට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ වීඩියෝ එකේ තියෙන විදියට ඔයාලට පුළුවන් design එකක් නිර්මාණය කරලා ඔයාලා විකුණන item වලට මේව දාන්න. ඒ වගේම ඔයාට පුළුවන් මේ විදිය design කරලා Fiverr, Freelancer, Upwork මේ වගේ site වල වැඩ කරලත් මුදල් හොයන්න. ඉතින් ඒ වගේ site වල වැඩ කරන්නේ කොහොමද? මේ වගේ print on demand වැඩ කරන්නේ කොහොමද කියලා මම video series එකක්ම කරලා තියෙනවා. ඒ videos වල link මම පල්ලෙහා description එකේ දා තියන්නම්. ඉතින් වැඩි කතාවක් නැතුව යමු අද video එකට. ඉතින් මේ විදිහේ design එකක් නිර්මාණය කරන්න අපි භාවිත කරන්නේ Photoshop කියන software එක. දැන් ඔයාලා බය වෙන්න එපා, අපේ ගාව computer එකක් නැහැ. එහෙම නැත්නම් අපේ ගාව තියෙන computer, laptop, Photoshop run කරන්න තරම් හොඳ ඒවා නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් ගැන හිතලා ඔයාලා කරදර වෙන්න එපා. ඔයාලා ගාව computer එකක් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ phone එකෙන් tab එකෙන් වුණත් Photoshop run කරන්න. ඉතින් මම මීට කලින් video එකක් කරලා තිනවා කොහොමද phone එකෙන් එහෙම නැත්නම් tab එකකින් Photoshop run කරන්න කියලා. ඒ video එක බැලුවේ නැත්නම් ඒකේ link පල්ලෙහා description එකේ දා තියනනම් ඒක ඔයාලා බලන්න. ඒ වගේම ඔයා ගාව හොඳ කම්පියුටරයක්ම තියෙන්න ඕනේ. ඔයා ගාව තියෙන්නේ Core 2 ප්‍රොසෙසරයක් එක 4GB RAM එකක් තියෙන කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් නම් ඔයාට පුළුවන් ලේසියෙන්ම Photoshop run කරන්න. මගේ ගාවත් තියෙන මේ වගේ කම්පියුටර් එකක්. ඉතින් මම භාවිත කරන software එක download කරගන්න පුළුවන් link එකක් මම පල්ලෙහා description එකේ දා තියන්නම්. ඒක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් මේ software එක download කරගන්න. මේ වගේ කැමති ක්‍රමයක් භාවිත කරලා ඔයාලා Photoshop ඉස්සෙල්ලා open කරගන්න ඕනේ. Photoshop මම භාවිත කරන version එක open වුණාම පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඔයාලගේ Photoshop අලුත් version එකක් තියෙනවා නම් හරි නැත්නම් මම කලින් කිව්ව විදිහට phone එක භාවිත කරලා Photoshop open කරොත් මීට වඩා ටිකක් වෙනස් විදි interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ interface එකක් ආවොත් ඔයාලගේ keyboard එකේ control එකත් එක්ක එන්නේ කොබන්න. එහෙම බුවාන් පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන් version එකෙන් version එක. කොහොම වුණත් මේක වෙනස් කරන් දේවල් ටික එකම විදිහට තමයි වෙනස් කරන් තියෙන්නේ. මුලින්ම ඔයාලගේ art එකට ඔයාලට පුළුවන් නමක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් width එක height එක කියලා. ඊට ඉස්සරහින් තියෙන මෙන්න මේ දෙකේ ඔයාලා බලන්න pixel ද තෝරලා දීලා තියෙන්නේ කියලා. pixel තෝරලා නැත්නම් ඔයාලා මෙතන pixel තෝරලා දෙන්න. මෙතන width එකට ඔයාලා 4500ක් දෙන්න. ඒ වගේම මෙතන height එකට 5000ක් දෙන්න. resolution එකට 300ක් දෙන්න. මේ color mode එකට RGB color කියන එක තෝරලා තියන්න. ඒ වගේම මෙතන bit rate එක 8 කියලා තියෙන දෙන්න. මේ දේවල් ටික මෙහෙම වෙනස් කරගෙන ඉවරලා ඔයාලා මේක okay කරගන්න. ඉතින් ඒක okay කරාම පස්සේ මේ වගේ layer එකක් එහෙම නැත්නම් අපේ canvas එක load වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා design එක පටන් ගන්න කලින් අනිවාර්යෙන් කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් භාවිත කරන කෙනෙක් නම් ඔයාලගේ කීබෝඩ් එකේ control එකත් එක්ක S එක බල මේක ඉස්සලා save කරගන්න. මොකද හදිස්සි හරි අපි මේක වැඩ කර කර ඉන්න ගමන් light ගියොත් හරි එහෙම නැත්නම් කහරි ප්‍රශ්නයක් වෙලා කම්පියුටර් එක off වුණොත් ඔයාලට මේක මුලින් ඉඳන් design කරන්න වෙනවා. අර වගේ control එකත් එක්ක S එක බල මේක save කරගත්තාම පස්සේ ඒ නැවතිච්ච තැන ඉඳන් අපිට වැඩ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඒක ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ icon එකක් තියෙනවා දකුණු අත පැත්තේ යටම. ඔයාලා අන්න එක click කරන්න. ඒක click කරාම පස්සේ මේ n list එකේ උඩම තියෙන solid color කියලා එකක් අන්න එක click කරන්න. ඒක click කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ color picker කියලා ඇවිත් තියෙන interface එකක්. මේක ඔයාලා ටිකක් තද අලු පාට වගේ දෙනවට කැමති පාට දෙන්න පුළුවන්. මේක පස්ස වෙනස් කර ගන්නත් පුළුවන්. ඔයාලා පොඩ්ඩක් design එක බලා ගන්න ඕන හින්දා මෙන්න මේ වගේ ටිකක් පාටක් දෙන්න. දීලා ඉවරලා ඒක okay කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ layer palette එකේ ඒ layer එක add වෙලා තියෙනවා. මේ වගේ layer palette එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ software එකේ උඩ තියෙන windows කියලා එකක් අන්න එක click කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට layer කියලා එකක් තියෙනවා. අන්න එක click කරාම පස්සේ මේ layer palette එක මෙතෙන්ට add වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන මේක වටේ rule එක භාවිත කරලා පොඩි mark එකක් දා ගන්න ඕන. ඒක කරන්න මෙහෙමයි. ඔයාලට පුළුවන් control r ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් rule එකක් වගේ වැටලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මේ view කියන එකට යන්න. ඒකට ගියාන් පස්සේ මෙන්න මේ වගේ rule කියලා එකක් තියෙනවා. අන්න එක click කරන්න. ඒක click කළාත් මේක අපිට enable කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ rule එක ගාවට අරන් ගිහින් mouse point එක ඒක click කරා මෙන්න මෙහෙම පල්ලෙහාට දැන් එදී මෙන්න මේ වගේ line එකක්
වෙනවාට බලා ගන්න පුළුවන්. ඒක මේ canvas එකේ අයින්ටම ආවහම පස්සේ නිකන් කාන්දමකට ඇලෙන වගේ මෙන්න මේක ගන්නට set වෙනවා. ඊට පස්සේ අතාරින්න. ඊට පස්සේ මෙන්න මේ වගේ නිල් පාට වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලා ආපහු උඩ පැත්තෙන් ඒ වගේ තව රූල් එකක් මෙන්න මේ වගේ click කරන් ඇදන් ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ වම් අත පැත්තේ තියෙන ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන මේ රූල් set එකේ පොඩි පොඩි ඉරිකෑලි වලට බෙදලා තියෙනවා. ඒක ඔයාලා උඩ ඉඳන් ඉරිකෑලි දෙකක් ගන්න. ඒ වගේ ඉරිකෑලි දෙකක් size එකකට ගත්තාම පස්සේ ආපහු ඒක අතාරින්න. ඔයාලා මෙන්න මේ වගේ මේ size එකම මේක හතර වටේ දා ගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට මේක හතර වටේම මෙන්න මේ වගේ රූල් එක භාවිතා කරලා මේ වගේ ඉර ටිකක් හදාගත්තා. මෙන්න මේක ඇතුළේ තමයි අපේ design එක කරන්නේ. ඊට පස්සේ ඔයාලා ආපහු මේ software එකේ දකුණු අත පැත්තේ යටට යන්න ඕන. ඒකට ගියාන් පස්සේ මෙන්න මේ වගේ icon එකක් බලා ගන්න පුළුවන්. මේක layer කියලා තමයි තියෙන්නේ. ඔයාලා අන්න ඒකට එක සැරයක් click කරන්න. ඒක click කරාන් පස්සේ මෙන්න මේ වගේ අලුත් layer එකක් එනවා. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් software එකේ වම් අත පැත්ත උඩට යන්න. එහෙම ගියාන් පස්සේ මෙන්න මේ වගේ icon එකක් බලා ගන්න පුළුවන්. මේක right click කරන්න. right click කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රවුමක් තියලා තියෙනවා. ඔයාලට M macro බලත් මේක ගන්න පුළුවන්. අන්න ඒක click කරන්න. ඒක click කරගෙන ඔයාලගේ keyboard එකේ shift එක ඔබාගෙන මෙන්න මේ වගේ ඇදන් ගියාන් පස්සේ මේ වගේ රවුමක් හැදෙනවා. ඔයාලා සාමාන්‍ය මේ වගේ ටිකක් ලොකු රවුමක් ඇඳගන්න මේක පස්සේ size එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඇඳගෙන ඉවරුනහම් පස්සේ ඔයාලා බලන්න මෙන්න මෙතන මේ වගේ පාට දෙකක් තියෙනවා. මෙතන බලන්න ඉස්සෙල්ලා ඔයාලා ගාව තියෙන උඩ පාට කළු පාටද කියලා. එහෙම කළු පාට වෙලා නැත්නම් ඔයාට පුළුවන් ඒකට එක සැරයක් click කරලා ඉවරලා මෙන්න මේ වගේ කළු පාට තෝරලා ඉවරලා ඒක okay කරගන්න. ඉතින් මෙන්න මේ වගේ කළු පාටත් මෙතෙන්ට දාගෙන ඉවරලා මේ වගේ රවුමත් ඇඳලා ඉවරුනහම් පස්සේ ඔයාලගේ keyboard එකේ alt එකක් එක්ක ඔයාලා back space එක ඔබන්න ඕන. ඒක ඉබුවාන් පස්සේ මෙන්න මේක මේ වගේ කළු පාට වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් keyboard එකේ control එකත් එක්ක d අකුර ඔබන්න. ඊට පස්සේ මේ select වෙලා තියෙන එක නැති වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ රවුම මේ වගේ click කරලා ඉවරලා මේක ඕන තැනකින් තියාගන්න. ඔයාලා බලන්න රවුම ගෙනියන්න කලින් මෙන්න මේ layer palette එකේ මේ රවුමද මෙතන select වෙලා තියෙන කියලා එහෙම වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ ඕන layer එකක් උඩින් click කරලා ඒක select කරගන්න. ඊට පස්සේ පුළුවන් මේක මේ වගේ ඇඳගන්න. මේක සාමාන්‍ය ටිකක් මේ හරියට වෙන තියාගන්න අපිට පස්සේ ගන්නට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කලින් දැක්කම කරපු design වල මේක මෙන්න මේ වගේ පොඩි පොඩි ඉරිකැරි අයින් කරලා තියෙනවා. දැන් බලන්නේ කොහොමද ඒක කරගන්නේ කියලා. ඔයාලා මෙන්න මේ වගේ layer එක select කරලා තියෙනවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ software එකේ වම් අත පැත්ත උඩට ගියාන් පස්සේ අර අපි කලින් රවුම් භාවිතා කරන පාවිච්චි කරපු tool එක තියෙනවා. අන්න ඒකට right click කරන්න. right click කරාන් පස්සේ මේ පළවෙනිට තියෙන එක click කරන්න. ඒක click කරලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපි ඉරි ගහලා තියෙනනේ. මෙන්න මේ වගේ ඉරක් ගාවට ගිහිල්ලා ඔයාලා ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉරක් ඇඳ ගන්න ඕන. මෙන්න මේ වගේ එක තැනක් click කරගෙන මේක මේ පැත්තේ මෙන්න මේ ඉර ගාවට මරන් එන්න. ඊට පස්සේ ඒක පල්ලෙහාට ගලව ඔයාලට පුළුවන් මේකේ ඝනකම අඩු වැඩි කරගන්න. සාමාන්‍යයෙන් මේ වගේ පොඩ්ඩක් ඝනකම ටිකක් අඩු කරලා ඔයාලා මෙන්න මේ වගේ හදා ගන්න. හදාගෙන මවුස් එක ඇතාරියාන් පස්සේ මෙන්න මේ වගේ select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ keyboard එකේ arrow key තියෙන එක උඩහට පල්ලෙහාට හරහට ඒ ඝන key ඒව භාවිතා කරලා මේක උඩහට ගන්න පල්ලෙහාට ගන්න මේ දේවල් ටික කරගන්න පුළුවන්. ඔයාලට තියෙන අවශ්‍ය ඝණ්ඨාව ආවන් පස්සේ මේ වගේ හදාගෙන ඉවරලා keyboard එකේ තියෙනවා delete key එක අන්න එක ඔබන්න. ඒකේ ගුවන් පස්සේ අපේ මේ කොටුවේ ගන්නට ඒක ඇලා අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලා කිසි දෙයක් ආපහු click කරන්න නැතුව මෙහෙම පොඩ arrow key එකෙන් මේක පල්ලෙහාට ගන්න. ඉතින් ඔයාලගේ පල්ලෙහාට ගද්දී ඔයාලා බලන්න ඕන මේකේ ඝනකම. එහෙම නැත්නම් මේකේ උස size එකටම මෙන්න මේකේ මේ උඩ කෑල්ලත් ඔයාලා හදා ගන්න ඕන. එහෙම හදාගෙන ඔයාලා මෙන්න මේක ගන්නට අරගෙන ඒක ඇලා delete කරන්න. ඒ වගේ ඔයාලා මෙන්න මේ වගේ සමාන ගමකම් වලින් එහෙම නැත්නම් සමාන උසවල් වලින් ඔයාලා මේක cut කර ගන්න ඕන. ඉතින් මම මේක මෙන්න මේ වගේ කැලි වලට කට් කරගෙන තිනවා. ඊට පස්සේ ඔයාලත් කට් කරගෙන ඉවරලා ආපහු keyboard එකේ control එකත් එක D අකුර ඔබන්න. දැන් අපි මෙන්න මේ එක එක ඒවට පාට දෙන්න පුළුවන්. කැමති පාටක් ඔයාලට දෙන්න පුළුවන්. ඒවට පාට දෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලගේ software එකේ වම් අත පැත්තේ තියෙන මේ tool වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ quick selection කියලා tool එකක් තියෙනවා. ඒක right click කරාන් පස්සේ මෙන්න මේකේ මේ දෙවෙනියට තියෙන tool එක පාවිච්චි කරන් මේක W ඔබලත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඔයාලට අවශ්‍ය මේ කැල ගාවට අරන් ගිහිල්ලා මේක එක සැරයක් click කරන්න. ඒක click කරාන් පස්සේ ඒ කොටස මෙන්න මේ වගේ select වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ software එකේ වම් අත පැත්තේ යටට වෙන්න අර පාට තියෙන තැන ඔයාලා මේකේ මේ උඩ තියෙන පාටක double click කරන්න. ඒක click කරාන් පස්සේ ඔයාලට මේ කැලලට දෙන්න ඕන පාට තෝරන්න පුළුවන්. ඔයාලා කැමති පාටක් දෙන්න. මම මෙන්න මේ වගේ පාටක් select කළා. මේක okay කරගන්නවා. එහෙනම් පාට දීලා ඉවරලා ඔයාලගේ keyboard එකේ alt එකත් එක්ක back space එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒකට පාට වැටෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ keyboard එකේ control එකත් එක්ක D අකුර ඔබන්න. ඊට පස්සේ ඒක selection එක අයින් වෙනවා. මෙන්න මේ විදිහට මේ හැම කැලලකටම ඔයාලට පුළුවන් කැමති පාටක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලා දකින්න ඇති මගේ මේ art එකේ මැද රූපයක් තිබුණා. ඒ කියන්නේ රූපයක් තියෙනවා කියලා පේන ඔයාලට බලා ගන්න පුළුවන් mark එකක්. ඒ රූපය අයින් කළා කළු පාටට තමයි තියෙන්නේ.
ඔයාලට පුළුවන් මෙතෙන්ට ඕනම රූපයක් භාවිතා කරන්න පාට තියෙන රූපයක් වුණාට කමන්න ඒක මේ වගේ කළු පාට විදිහට හදා ගන්න පුළුවන් ඔයාලා ඉස්සෙල්ල මේ වගේ රූපයක් ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉලස්ට්‍රේෂන් භාවිතා කරලා රූපයක් ඇඳ ගන්න මුලින්ම කරන්න ඕනේ ඔයාලට පුළුවන් සොෆ්ට්වෙයාර් එකේ දකුණු අත පැත්තේ යට ගියාන් පස්සේ මෙන්න මේ වගේ අලුත් ලේ එකක් ගැන තැනක් බලා ගන්න අන්න ඒකට එක සැරයක් ක්ලික් කරලා මෙන්න මේ වගේ අලුත් ලේ එකක් ගන්න ඊට පස්සේ ඔයාලගේ ෆයිල් මැනේජර් ඕපන් කරගන්න ඕපන් කරගෙන ඉවරලා ඔයාලට කැමති රූපයක් භාවිතා කරන්න පුළුවන් මේ වගේ පාටක් තියෙන රූපයක් භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ වගේ කළු පාට රූපයක් භාවිතා කරන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට තියෙන්නේ අවශ්‍ය ෆොටෝ එකට එක සැරයක් ක්ලික් කරගෙන ඒක මෙහෙම ඇදන් ඇවිල්ලා මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ගාවට ආවහම පස්සේ මේක මවුස් එක අතාරින්න ඊට පස්සේ ඒක මෙන්න මේ වගේ අපේ සොෆ්ට්වෙයාර් එකට වැටෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හතර වටේ මෙන්න මේ වගේ කොම් තියෙනවා මෙන්න මේ වගේ එක කොනක් ගාවට ගියාන් පස්සේ මවුස් පොයින්ට් එක මේ විදිහට වෙනස් වෙනවා ඊට පස්සේ ඔයාලගේ කීබෝඩ් එකේ shift එක ඔබාගෙන මවුස් එකත් ක්ලික් කරගෙන මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් මේක අඩු වැඩි කරගන්න කියන ලොකු පොඩි කරගන්න ඔයාලගේ ආට් එක එහෙම නැත්නම් මේ රවුමේ ගානට ඔයාලා මේක හදා ගන්න ඉතින් මම කලින් ගත රූප ගැලපුණ නැයක ගානට සමානව බෙදුන්නේ නැහැ ඒ කියන්නේ ඔයාලා මේක ගානට හදාගත්තාම පස්සේ රවුම ගානට මැදට සෙට් වෙන්න ඕනේ මේක මගේ එහෙම තිබුණේ එක පැත්තක් වැඩිපුර කැපිලා බේනවා එහෙනම් මම මේ රූපය අයින් කළා වෙන රූපයක් භාවිත කරා ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ රූපේ ගානට හදාගෙන ඉවරුනහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ උඩ තියෙන හරි ලකුණක් අන්න ඒක ක්ලික් කරන්න ඒක ක්ලික් කරාම පස්සේ මේක සෙට් වෙනවා මෙන්න මෙතෙන්ට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලේයර් එකේ අපි දාගත්ත මෙන්න මේ රූපේ තියෙන තැන මේක නිකන් හිස් කොටුවක් වගේ තමයි තියෙන්නේ මෙන්න මේ කොටුව ඔයාලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් එක්ක ඔබාගෙන මේකට එක සැරයක් ක්ලික් කරන්න ඕනේ එහෙම ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ ඒක සිලෙක්ට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ ඔයාලගේ මේ ලේයර් පැනල් එකේ මේ අපේ රවුම ඇඳගත්තනේ අපි අර පාට පාට මෙන්න මේ වගේ රවුම ඇඳගත්ත ලේයර් එක තියෙනනේ අන්න ඒක සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා ඉවරලා ඔයාලගේ කීබෝඩ් එකේ ඩිලීට් කියන එක ඔබන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක ගානට මේක කට් වෙලා තියෙනවා ඒක ඔයාලට මෙහෙම පේන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොල් ගහ ඒ කියන්නේ දැන් අපි දාගත්ත රූපේ තියෙනනේ ඒක ඉස්සරහා ඇහැ වගේ තියෙනවා අන්න ඒකට එක සැරයක් ක්ලික් කරාම පස්සේ ඒක අයින් වෙනවා ඒ කියන්නේ ඒක නැති වෙලා යනවා හයිඩ් වෙලා යනවා දැන් බලා ගන්න පුළුවන් ඒ රූපේ ගානට මෙන්න මේක මේ වගේ කට් වෙලා තියෙනවා ඊට පස්සේ ඔයාලගේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර ඔබන්න ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට ආපම මේ රූපය අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට පුළුවන් ඕනනම් L ඒකට එක සැරයක් ක්ලික් කරලා ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් යටම තියෙනවා ඩිලීට් කියලා බටන් එකක් අන්න ඒක ක්ලික් කරලා ඩිලීට් කරලා දාන්න දැන් අපේ රූපය හදාගෙන ඉවරයි දැන් අපිට පුළුවන් මේ වටේට ඕන ටෙක්ස්ට් එකක් දෙන්න ඒක කරන්න මෙන්න මෙහෙමයි ඔයාලට කරන් තියෙන කලින් විදිහටම නිව් ලේයර් එකක් ගන්න නිව් ලේයර් එකක් අරගෙන ඉවර වෙලා ඔයාලා මෙන්න මේ රූපේ දාගත්තනේ අන්න ඒක හයිඩ් කරගන්න ඒ කියන්නේ ඇහැ ක්ලික් කරලා ඒක අයින් කරගන්න හයිඩ් කරගන්න ඊට පස්සේ මේ නිව් ලේයර් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ යටම බලා ගන්න පුළුවන් වම්මත පැත්තේ යටම තියෙනවා එක එක රූප අඳින්න පුළුවන් ටූල් එකක් මෙන්න මේ වගේ මේක U අකුරේ බුහම් පස්සෙත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ටූල් එකට රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කරලා ඉවරලා ඔයාලා මෙන්න මේකෙන් රවුම අඳින එක තෝරගන්න ඕනේ මේ තුන් වෙන්න තියෙන එක ඊට පස්සේ shift එක ඔබාගෙන මේ වගේ රවුමක් ඔයාලා ඇඳ ගන්න මෙන්න මේ size එක ඇඳගත්තාම ඇති ඔයාට ඒක ඇඳන් පස්සේ පාට වෙනස් කරන්න මේ වෙවේ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ මේක අපි తాවකාලිකව ඇඳ ගන්න දෙයක් මෙන්න මේ එන දේවල් ඔයාලට පුළුවන් close කරලා දාන්න ඉතින් මෙන්න මේ වගේ රවුමක් ඇඳගත්තාම පස්සේ සමහර විට මෙන්න මේ වගේ කොන් හතර මේ වගේ dot ටිකක් ඇති එහෙම නැත්නම් කිසිම දෙයක් නැතුව මෙන්න මේ වගේ තියෙන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ තියෙන අපේ text එක දාගන්න ඔයාලා කලින් දැකින් ඇති design එකේ මම වටේට තමයි text එක දාලා තිබුණේ අන්න ඒ වගේ වටේට text එකක් දානවා නම් විතරයි මෙන්න මේ වගේ අපි මේ tier වලට මේ වගේ රවුමක් ඇඳලා කරගන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඔයාලා පුළුවන් text එකක් දාගන්න මම මේක ඉස්සරහදී මේ කියලා දෙදී ඔයාලට තේරෙයි ඔයාලට තියෙන්නේ ඊට පස්සේ keyboard එකේ t අකුර වන්න t අකුර බලත් මේක enable කරගන්න පුළුවන් කියන type කරන tool එක එහෙම නැත්නම් ඔයාලගේ මේ වගේ වම් මත පැත්තේ software එකේ t අකුර ඇති අන්න ඒක click කළත් මේ වගේ tool එක ගන්න පුළුවන් මුලින්ම ඔයාලා බලන්න ඕනේ මෙන්න මේ වගේ අපේ ලේයර් එක සිලෙක්ට් වෙලා තියෙනද කියලා හරි ලේයර් එක. ඉතින් ටී අකුර ගත්තාම පස්සේ මේ වගේ කොනකට ගියාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මවුස් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ටූල් එකේ ඒ මාක් එක වෙනස් වෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ උඩ තැන්ට ගිහිල්ලා ඉවරලා මෙන්න මේක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ ටයිප් කරන තැනක් එනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දේ ඔයාලට පුළුවන් මෙතන ටයිප් කරගන්න. ඉතින් මේක ටයිප් කරගත්තාම පස්සේ මෙන්න මේ වගේ වටේටම තමයි යන්නේ. ඔයාලට පුළුවන් මේකේ පාට වෙනස් කරගන්න. මේ වගේ දැන් ටයිප් වෙන එක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා තියෙන කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් එක්ක A අකුර බලන්න ඊට පස්සේ මේ අකුරු ටික සිලෙක්ට් වෙනවා එහෙම සිලෙක්ට් වුණාම පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ උඩ බලා ගන්න පුළුවන් අපේ අකුරු වල පාට වෙනස් කරන්න තැන අන්න ඒකට එක සැරයක් ක්ලික් කරන්න ඒක ක්ලික් කරලා වුණාම පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා මෙතනින් ඔයාලට කැමති පාටක් තෝරන්න පුළුවන් අවශ්‍ය පාට තෝරගෙන ඉවරලා ඔයාලා මෙන්න මෙතන ඕකේ කියන එක ක්ලික් කරන්න
ඉතින් ඔයාලා මෙතෙන්ට මීටත් වඩා අකුරු ටිකක් අඩුවෙන් දානවා නම් හොඳයි නැත්නම් මේක පොඩ්ඩක් හදා ගන්න අමාරු වෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අකුරු ටික වැඩනට සමහර වෙලාවට ඔයාගේ හරියට වැඩ නැති ඇති නිකන් හැරවිලා කියන හරි පැත්තර නැති ඇති. ඒක අපිට ඕන පැත්තකට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒක කරන්න මෙහෙමයි. ඔයාලා ඉස්සෙල්ල මෙන්න මේ වගේ අකුරු දාගත්ත මේ ලේයක තියෙනනේ අන්න එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ තියෙන ඔයාලගේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් එක T අකුරු බලන්න. ඒකේ බුහම් පස්සේ මෙන්න මේ වගේ රවුම සිලෙක්ට් වෙනවා. මේ රවුම එක තැනක් කොනක් ගාවට ආවම පස්සේ මවුස් පොයින්ට් එක මෙන්න මේ වගේ වෙනස්න වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මවුස් පොයින්ට් එක ක්ලික් කරගෙන ඔයාට පුළුවන් කැමති විදිහකට මේක මෙහෙම හරව ගන්න. එහෙම හරව ගත්තාම පස්සේ මේ පැත්තට අදාළ වෙන විදිහට මේක වෙනස් වෙනවා. ඔයාට පුළුවන් අවශ්‍ය ගන්නට හරවගෙන ඉවරලා මෙන්න මේ හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට අවශ්‍ය ගන්නට ඔයාලා මේක මුලින්ම හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට ටෙක්ස්ට් එක හදාගෙන ඉවරනහම පස්සේ අපිට මෙන්න මේ රතු පාට රවුම වැඩක් නැහැ. මේක පුළුවන් අපිට දැන් ඩිලීට් කරන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත ආර්ට් එක අපි දැන් හයිඩ් කරගෙන තියෙන්නේ. ආපහු ඒක ඉස්සරහට ගිහිල්ලා ඒ ඇහැ උඩ ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ එක එනේබල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ ලේයර් එක සිලෙක්ට් කරලා ඉවරලා කන්ට්‍රෝල් එකත් එක T අකුර බලන්න. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ ටෙක්ස්ට් එක ඇතුළට යන විදිහට ඔයාලා මෙන්න මේක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගාන්ට ඔයාලා මේක තියාගන්න. ගාන්ට තියාගෙන ඉවරනහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ මෙන්න මේ වගේ හරියක ලකුණක් තියෙනවා අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තාම පස්සේ මෙන්න මේ විදිහට අපේ ටෙක්ස්ට් එක ඕන ගන්නට හැදිලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ආර්ට් එකත් ගන්නට අවිත් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ලේයර් එකක් සිලෙක්ට් කරගෙන ඔයාලගේ කීබෝඩ් එකේ shift එකම ඔබාගෙන මෙන්න මේ තියෙන උඩ ලේයර් එකක් සිලෙක්ට් කරගන්න. මෙන්න මේ වගේ දෙකම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දෙකම සිලෙක්ට් වෙලා තියෙන හින්දා මේ දෙකම එකසාරේ යදින්න. මෙන්න මේ ආර්ට් එකේ ගන්නට බැලන්ස් වෙන විදිහට මැදට කළා ඔයාලා මේක ගන්නට තියාගන්න. අපිට පුළුවන් මේක ක්‍රම දෙකක් භාවිතා කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ අකුරු ටිකක් එක්ක මෙන්න මේ රූපේ විතරක් ගන්න. ඒ කියන්නේ PNG විදියට අරගන්න. ඊට පස්සේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙම කිසිම දෙයක් එන්නේ නැහැ. ඒක අපි ඕනම රූපයක් උඩින් දැම්මහම පස්සේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ පාට එයාට කොහොමවත් එනවා මේ රූපේ විතරයි වැටෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ අපේ කැන්වස් එකට පාටක් දීලා මේ කැන්වස් එකත් එක්කම ගන්න. ඉතින් එහෙම ගන්න නම් මේ ඩිසයින් එකට ගැලපෙන විදියට කැන්වස් එකේ පාට අපි වෙනස් කරගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලේයර් පැනල් එකේ මේ දෙවෙනි තියෙන මෙන්න මේ වගේ ලේ එකක්. මේකේ ඔයාලට ඉස්සරහින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කළු පාට තැනක් තියෙනවා. අන්න ඒකට එක සැරයක් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරා පස්සේ මෙන්න මේ වගේ පාට වෙනස් කරන තැනක් ඇවි තියෙනවා. ඔයාලට පුළුවන් කැමති පාටක් මෙතෙන්ට මෙන්න මේ වගේ දෙන්න. ඔයාලට පේනවා තියෙන තැන ක්ලික් කරාම පස්සේ මෙන්න විදිහට පාට වෙනස් වෙනවා. ඒ වගේ ඔයාලා කැමති පාටක් ඔයාලට ඕන නම් මේකට දෙන්න පුළුවන්. ඉතින් එහෙම දීලා ඉවරලාට මේ ඕකේ කියන එක ක්ලික් කරන් තියෙන්නේ. ඒත් ඔයාලා බලන්න මෙන්න මේ වගේ සුදු පාට දුන්නාම පස්සේ අපේ ටෙක්ස්ට් එක පේන්නේ නැහැ. ඉතින් මේ වගේ ඩිසයින් එක සුදු පාට තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකකට දැම්මොත් ඒක අපේ ටෙක්ස්ට් එක පේන්නේ නැති හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ අපේ ටී-ෂර්ට් එකකට මේ ඩිසයින් එක කරත් නැත්නම් කාට හරි විකුණන්න මේ දේ කරත් එයා මොකට භාවිත කරනවද කියලා අපි දන්නේ නැහනේ. ඒකටත් අපිට දෙයක් භාවිත කළ මේ අකුරු ටික පේන විදිහට හදා ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මෙන්න මේ ටෙක්ස්ට් එක තියෙන මේ ලේයර් එක සිලෙක්ට් කරගන්න. ඒකට ඔයාලා ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ පැනල් එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැනල් එකේ තියෙනවා මෙන්න මේ වගේ දෙවෙනියට ස්ටොක් කියලා එකක්. අන්න ඒක ඉස්සරහා දෙන ටික් එක දාගන්න. ඊට පස්සේ ඒකට දෙසරයක් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ උඩින්ම තියෙනවා සයිස් කියලා එකක්. ඔයාලා මෙතන සාමාන්‍යයෙන් 3 වගේ දීලා බලන්න. පස්සේ මදිනුත් අප වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එහෙම දෙන්නේ මේ ටෙක්ස්ට් එකේ අවුට්ලයින් එක. ඒ අවුට්ලයින් එකේ ඔයාලට පාට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගිහිල්ලා ක්ලික් කර කැමති පාටක් තෝරගන්න පුළුවන්. දැන්ට මම මේ පාට තියෙන් දෙනවා. ඊට පස්සේ මම ඕකේ කරනවා. ඕකේ කරලා ඉවරලා දැන් මම සුදු පාට දාලා බලනවා. මේක සුදු පාට දැම්මහම පස්සේ අපේ ටෙක්ස්ට් එක පේනවද කියලා. අපේ ටිකේ ටෙක්ස්ට් එක පේන්නේ. එහෙනම් මම ආපහු අපේ මේ ටෙක්ස්ට් තියෙන ලේ එක ඩබල් ක්ලික් කරලා ඉවරලා මෙන්න මේ ස්ටොප් කියන එකට ඩබල් ක්ලික් කරලා ඉවරලා මේකට සාමාන්‍යයෙන් දෙනවා මම 20 දීලා ඉවරලා මම මෙන්න මෙතන මේ ඕකේ කියන බටන් එක ක්ලික් කරගන්නවා. එහම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකකට දැම්මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකකට දැම්මත් ඒත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඩිසයින් එක හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් තියෙන මේක අපේ කම්පියුටරේට සේව් කරගන්න. ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි shift එකයි s අකුරයි බලන්න. එහෙම කළා ලේසියෙන් මේක ඕපන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ෆයිල් කියන එක තියෙන ඔයාලට උඩ බලා ගන්න පුළුවන්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම පස්සෙත් මෙන්න මේ වගේ සේව් as කියලා එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් shift එකයි control එකයි s එකයි. ඒක උනත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වගේ භාවිත කරාම පස්සේ මේක ඔයාලා සේව් කරගන්න ඕන ෆෝල්ඩර් එක හරියට තැන හරි ඉස්සෙල්ලම තෝරලා දෙන්න ඕන. එහෙම තෝරලා දුන්නාම පස්සේ ඔයාලට මෙතන ෆයිල් නේම් එක බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති ෆයිල් නේම් එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් save as type කියලා. ඔයාලා මෙන්න මේකට එක සැරයක් ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තාම පස්සේ උඩින් නම් පල්ලෙහාට එද්දි මුලින්ම හම්බෙන JPEG කියන එක මේ යටත් එකක් තියෙනවා. ඒක නෙමෙයි මුලින්ම හම්බෙන එක. අන්න එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගෙන ඉවරලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් save කියලා එකක්. අන්න එක ක්ලික් කරන්න.
ඒක ක්ලික් කරන පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන ක්වොලිටි එකේ මෙන්න මෙතන ක්ලික් කරලා මැක්සිමම් දා ගන්න. මෙන්න මේකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ දකුණු අත පැත්තේ කොන්ටම දා ගන්න මැක්සිමම් කියන එක දැම්මහම පස්සේ ඒකත් කොනටම එනවා. ඊට පස්සේ මෙන්න මේ ෆෝමැට් එකේ පළවෙනි එකට එහෙම නැත්නම් ස්ටෑන්ඩ් කියන එකට දා තියන්න. මෙන්න මේ දේවල් හදාගෙන මෙතන ඕකේ කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ඔයාලගේ කම්පියුටරට සේව් වෙනවා. ඉතින් මම හිතනවා අද මම ඔයාලට කියලා දීපු දේවල් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම නොදන්න දේවල් ගොඩක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා. ඔයා ස්ට්‍රෙඩ් බබල් එකේ මේ වගේ ඩිසයින් කරනවා නේ. කියන්නේ රෙඩ් බබල් එක හරහා මුදල් උපයන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙයි. රෙඩ් බබල් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මම රෙඩ් බබල් ගැන කරපු වීඩියෝස් කිහිපයක්ම තියෙනවා. ඒවගේ link පල්ලෙහා description එකේ දා තියනනම් ඒව ගිහින් බලලා ඒව කරලා ඔයාලට ලොකු මුදලක් උපය ගන්න පුළුවන්. ඒ වගේම 5 එකෙත් ඔයාලට පුළුවන් මේ වගේ ඩිසයින් හදලා විකුණන්න. 5 එක ගැනත් කරපු වීඩියෝස් තියෙනවා. ඒවගේ link එකත් පල්ලෙහා description එකේ දා තියනනම්. ඉතින් මම වීඩියෝ එක නිර්මාණය කරන්න මම ගොඩක් මහන්සි වුණා. ඒ හින්දා ඔයාලගේ මම ඉල්ලන්නේ මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ තියෙන අදහසත් අනිවාර්යයෙන්ම comment කරන්න. මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහටත් බලා ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපේ channel එකේ e-money සම්බන්ධ වීඩියෝ, tech වීඩියෝ, YouTube සම්බන්ධ වීඩියෝ ගොඩක් categories වල වීඩියෝ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවත් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙනකම් මම අද ඔයාලගෙන් සමු ගන්න. ඔයාලට සියලු දෙනාට සුභම සුබ දවසක්.